මැණිකාස් වර්ණාභන ශිෂ්ත්‍රි පාර්ශවකරුවන්ගේ හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. දේශීය පතල්කරුවන් ආරක්ෂා කර බහුජාතික සමාගම් මෙයට ඇතුල් වීම වළක්වන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. දැන් මේක සම්ප්‍රදානුකූල කර්මාන්තයක්. අපි නවීන සාක්ෂණයත් එක්ක යන්නට ඕන. නවීන ක්‍රමවේදත් එක්ක යන්නට ඕන. අපි මේ නව ක්‍රමවේදය තුළ නව තාක්ෂණය තුළ ඉදිරියට යන ආකාරය උනන්දු කරවන්නට රජයක් හැටියට බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම දේශීයත්වයට මුල් තැන ලබා දීලා පතල් කර්මාන්තයේ නියැලීම ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක් සීමා කරනවා කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව කියන්න කැමතියි. අපි දේශීය පතල්කරුවන් ආරක්ෂා කරනවා. විවිධ බහුජාතික සමාගම් අපේ පතල්කරුවන්ගේ අවස්ථාවන් අහිමි කිරීම වළක්වාලන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. හැබැයි මම කිව්වා වගේ අපි වෙනත් ක්‍රමවේද ඔස්සේ අපි මේ කර්මාන්තය දියුණු කරන්නට ඕන. අපි තාක්ෂණය ගෙනෙන්නට ඕන. නවීන ක්‍රමවේද, නවීන කළමනාකරණ ක්‍රමවේද, මේ හැම දෙයක් තුළම අපි යල් පැන ගිය යුගයක ඉන්නට අපි දේශීයත්වයට ආරක්ෂා කරගෙන අපි දියුණු වෙන්නට ඕනේ කියන එක තමයි මම මේ අවස්ථාවේ කියන්න කැමති. මේ පතල් කර්මාන්තය ආරක්ෂා කරමින් ඒ ක්‍රියාදාමයන් අපි හැකිතාක් දුරකට පරිසර කේන්ද්‍රීයව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න. මොකද අපිට මේ කර්මාන්තය ආරක්ෂා කරන්නට ඕන. පතල් බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වඩාත් වේගවත් විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේද බවට පත් කරනවා. ඔය පතල් කර්මාන්තයේ නියැලෙන කුඩා සහ මධ්‍ය පරිමාණයේ ඒ පුද්ගලින්ට අපි ඒ ශක්තිය නව තාක්ෂණය ලබා දෙනවා. සර්වසාධාරණ ක්‍රමවේදයක් තුළ සමානාත්මතාවය සුරක්ෂා කරමින් විනිවිද භාවය සුරක්ෂා කරමින් වැඩි ඉඩම් ප්‍රමාණයක් පතල් කර්මාන්තයට යොමු කරන්නටත් පතල් කර්මාන්තයට අවස්ථාව ලබා දෙන්නටත් එය කරන අතරතුරම පාරිසරික කරුණු කාරණා පිළිබඳවත් විධිමත් වන්නටත් අපි අදහස් කරනවා.